සයින්වන්ත පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න නිදර්ශනයක් තුලින් අපිට ධර්මයට ගහ බහා ගැලපීමත් සූත්‍රයට බහා ගැලපීමත් ණය විනයට ගහ ගැලපීමත් කියන කාරණා තුන කොයි විදිහට අනුගමනය කළ යුත්තේ කියලා පොඩි නිදර්ශනයක් අරගෙන තේරුම් ගමු. ඔව් දැන් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන එක තමයි මේක බොහෝ සූත්‍රවල තියෙනවා. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියලා. ධර්මයට සූත්‍රයට බහා ගලපා බැලීම හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම. හේතුව හොඳ නම් හේතුව තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳ නම් අජ්ජත්තාවා බහිද්ධාවා හේතුව කිරීම යහපත්. හේතුව තමන්ට හෝ අනුන්ට හෝ අයහපත් නම් ඒකෙන් ලැබෙන ඵලය තමන්ට හෝ අනුන්ට හෝ වැරදි නම් ඒක අත්හැරීම හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට බහා ගලපා බැලීම. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර ඊට වඩා හුඟක් ගැඹුරුයි. මේ තමන් කරන කියන හිතන දේ නිසා, වචන නිසා, ක්‍රියාව නිසා, කතාව නිසා, සිතුවිල්ල නිසා තමන් ණයගන දෙනුවකට පැටලෙනවා නම් ඒක වැරදි. ණයන් විදී නිදහස් වෙනවා නම් යුතුකම් වගේ මිතු කළා ඒක හරි. ඒක තමයි යෝ විනයෝ කිව්වේ කියලා කිව්වේ. ඒ අනුව භාවිතයට ගැනීම තමයි සෝ භාසි තබ්බෝ කිව්වේ. මේකම මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ යෝ ධම්මෝ කියන එක ආතාපි සම්පජානෝ සතිමා ණය විනයට ගලපා බැලීම විනය්‍ය ලෝකේ ඒ අනුව අභිජ්ජා දෝමනසං කියලා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ හැම තිස්සෙම දෙකක් තියෙනවා. එකක් නෙමෙයි. එකක් තමයි සූත්‍රයට ධර්මයට බහගලපා බලා කටයුතු කිරීම. දෙවෙනි එක වැදගත් එක ණය විනයට සසඳා බලා කටයුතු කිරීම. ණය වෙනවා නම් ඒ වැඩේ නොකර ඉන්න ඕන. ණය මිදී නිදහස් වෙනවා නම් ඒක කරන්න ඕනේ.